ඇය නිත්‍යවානි කන්දස්සාමි. මෙහෙම කිව්වහම කිසිවෙකුට ඇය කවුද කියලා එකපාරම මතක් වෙන එකක් නැහැ. ඒත් සරෝජා චිත්‍රපටයේ හිටපු පුංචි දමිල කෙලිපොඩිති සරෝජවණ තාමත් ඔයාලා කාටවත් අමතක වෙලා නැතුව ඇති කියලා අපිට විශ්වාසයි. සරෝජා චිත්‍රපටයේ රඟපාමි. සම්මානනීය නිලියක්කු ඇකි ඊළඟ චිත්‍රපටිය උනේ පුංචි සුරංගනාවි. සත්‍යානම් දැරියගේ චරිතයට පණ දුන් ඇය දැන් වෛද්‍යවරියක් ලෙසින් සෞඛ්‍ය සේවයේ කටයුතු කරනවා. මේ වෙනකොට රංගනින් ඈත් වෙලා ඉන්න. එහෙත් තමන්ගේ කාලය වෛද්‍ය වෘත්තිය වෙනුවෙන් කැප කරලා ඉන්න. නිත්‍යවානි පසුගියදා ඇගේ අලුත්ම තොරතුරු කියන්න පුවත්පතක් සමගින් එකතු වෙලා තිබුණා. මම දැන් ගම්පොළ මූලික රෝහලේ වෛද්‍යවරියක් විදිහට කටයුතු කරනවා. කොත්තලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයෙන් තමයි මං වෛද්‍ය උපාධිය ලබා ගත්තේ. වසරක කාලයක් කළුතර රෝහලේ පුහුණුණා. මුල්ම පත්වීම ලැබිලා තමයි මම ගම්පොළ රෝහලට ආවේ. දැන් මම මේ රෝහලට ඇවිල්ලා මාසයක් විතර වෙනවා. ඥාති කෙනෙකුගේ නිවසේ තමයි මං නතර වෙලා ඉන්නේ. නිත්‍ය එහෙම කියලා තිබුණේ හරිම සතුටින්. සරෝජා චිත්‍රපටය කරන කාලේ බොහොම අමාරුයි. සිංහල වචන එකතු කරලා ගැට ගහලා කතා කළත් දැන් නම් මම මනාලෙස සිංහල භාෂාව හසුරවන කෙනෙක්. මම මුලින්ම ඉගෙන ගත්තේ බම්බලපිටිය රාමනාදන් පාසලේ. සාමාන්‍ය පෙළ විභාගයෙන් පස්සේ උසස් පෙළට විද්‍යා විෂයන් තමයි හැදෑරුවේ. ඉන්පස්සේ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණා. අපිත් එක්ක හිටපු ළමයි මාව අඳුනගෙන හොඳට කතා බහ කළා. ආ, ඔයා සරෝජා නේද කියලා අහපු අයත් හිටියා. මට මතකයි මං ඉස්කෝලේ යද්දී සමහර ගුරුවරුන් මාත් එක්ක හරිම සතුටින් කතා කළා මගේ රංගපෑම් ගැන. ඒත් සමහර අය නම් ඒ ගැන ඒ තරම් සතුටුුනේ නෑ. ඒත් මං ඒව ගැන හිතන්න ගියේ නෑ. මගේ අම්මයි තාත්තයි හැමතිස්සෙම මාව වගේ කළා. ඒ චිත්‍රපට දෙකේ රඟපෑවට පස්සේ මට රූපවාහිනී වැඩසටහන් වලටත් යොමු වෙන්න අවස්ථාව ලැබුණා. සිරස රූපවාහිනී, ශක්ති ටීවී එකේ ළමා වැඩසටහනක් කරන්න මට අවස්ථාව ලැබුණා. වසන්තම් රූපවාහිනී නාලිකාවෙත් වෛද්‍ය වැඩසටහනක් කරන්න මට අවස්ථාව ලැබුණා. ඒ අවස්ථාව ලැබුණේ මං වෛද්‍යවරියකට ඉගෙන ගන්න කාලේ. දැන් නම් ඉතින් මං වසරකින් ඒ දේවල් වලට සම්බන්ධ වුණේ නැහැ. ඉගෙනීම් කටයුතුත් එක්ක වෙනත් දෙයකට කාලය යොමු කරන්න මට අපහසුයි. සරෝජා චිත්‍රපටයේ රඟපාන්න මට අවස්ථාව ලැබුණේ සෝමරත්න අංකල් සහ රේණුකා ඇන්ටි අපේ ඉස්කෝලේට ඇවිල්ලා ඒ චරිතයට ළමයි තෝරගත්ත දවසේ. ඒ වෙනකොට මම මේ කිසිම කෙනෙක්ව දන්නේ නැහැ. මගේ අම්මා තාත්තා කැමති වුණේ නැහැ මම රඟපාන්න යනවට. මට කවදාවත් අමතක වෙන්නේ නැහැ සරසවි සම්මානය ලැබුණු ඒ දවස. එදා සම්මානුල්ලට අම්මයි තාත්තයි මල්ලි ගියේ. සම්මානේ පුදනකොට පුංචි සුරංගනාවි චිත්‍රපටයේ රඟපාපු තරක අයියට සම්මාන ලැබුණා. හොඳම නිලියට සම්මානේ දෙනකොට සංගීතා වීරරත්න මහත්මියගේ වසන්ති චතුරාන මහත්මියගේ නම කියලා අන්තිමට තමයි සරෝජා චිත්‍රපටයේ රඟපාපු මගේ නම කිව්වේ. එතකොට මගේ වයස අවුරුදු 10යි. ප්‍රවීණයි හිටපු නිසා කවදාවත් ඒ සම්මානය මට ලැබෙයි කියලා මං හිතුවේ නැහැ. හොඳම නිලිය මම කියලා කියද්දි මට පුදුම සතුටක් දැනුනේ. ඉන්දියාවේ චිත්‍රපට අධ්‍යක්ෂ මණිරත්නම් මහත්මයාටින් තමයි මට සම්මානය ලැබුණේ. ජීවිතේ කවදාවත් මට ඒ මොහොත අමතක වෙන්නේ නැහැ. ඒ වගේම ඉරානයේ 17 වෙනි ටෙහෙරාන් අන්තර්ජාතික චිත්‍රපට උළෙලේදී රංගනය සඳහා গোল্ডেন බටර්ෆ්ලයි සම්මානයත් මට හිමි වුණා. ඊට කාලෙකට පස්සේ මට සුදු කපුරු පෙති ටෙලි නාට්‍යයේ රඟපාන්න අවස්ථාව ලැබුණා. ඒ ටෙලි නාට්‍යයටත් ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබුණා. පුංචි කාලේ ඉඳලම වෛද්‍යවරියක් වෙනවා කියන හීනේ මට තිබුණේ නැහැ. ඒත් ඉස්කෝලේදී 8-9 පන්තිවල ඉගෙන ගන්න කාලේ තමයි වෛද්‍යවරියක් වෙන්න ඕන කියලා හීනයක් මට ආවේ. මගේ හීනේ හැබෑ කරගත්ත නිසා අද මම හරිම සතුටින් ඉන්නේ. පසු කාලීනව රඟපෑමෙන් ඈත්තුණු නිත්‍ය සිය අධ්‍යාපන කටයුතු වලට මුල් තැන දුන්නා. දැන් ඇය ජීවිතේ හෙට දවස ගැන හරි අපූරු සිහින දකිමින් දවස ගත කරනවා.
ඒසිහින මොනවාද කියලා අහුවහම ඇය බොහොම සොඳුරු ලෙස හිනහුණා. ඊළඟ මොහොතේ තමයි ඇය උත්තර දීලා තිබුණේ. මම කැමති මගේ මේ වෘත්තිය ඉහළටම යන්න. මම කැමති විශේෂඥ වෛද්‍යවරියක් වෙන්න. තව විභාග කරලා ඒ ගමනේ යන්න මම උත්සාහ ගන්නවා. මගේ මහත්තයා නම් කිසිම අකමැත්තක් නැහැ මං රඟපානවට. ඉදිරියේදී බලමු. අවස්ථාවක් ලැබුණොත් අයමත් රංගනයට සම්බන්ධ වෙනවා. කවදාවත් මට මේ රට දාලා වෙනත් රටක පදිංචියට යන්න ඕන කියලා නම් හිතලවත් නැහැ. තවම නම් එහෙම වෙයිද කියලා කියන්නත් බැහැ. මම විවාහ වුණේ 2018 අවුරුද්දේ. ඔහු ප්‍රියදර්ශන්. එයා බැංකුවක රස්සාව කරන්නේ. මම ගම්පොළ රෝහලේ සේවයට ආවට පස්සේ එයා හැම සතියන්තයකම මාව බලන්න මෙහෙට එනවා. අපි දැන හඳුනගත්තේ මං උසස් පෙළ කරන කාලේ ඉඳලා. ඒ දැන හඳුන ගැනීම තමයි මේ තරම් දුරක් අපිව අරගෙන ආවේ. එයත් කොළඹ ප්‍රදේශයේම කෙනෙක්. ඉතින් ඊට පස්සේ තමයි අපි විවාහ වුණේ. අපේ ගෙවල් දෙකෙම අකමැති වුණේ නැහැ. ප්‍රියදර්ශන්ගේ මගේ ආදර සම්බන්ධයට අපි දෙන්න දැන් බොහොම සතුටින් ඉන්නවා. ටික කාලයක් මට මේ ප්‍රදේශයේ සේවය කරන්න වෙනවා. හැබැයි මම මේ කාලේ නම් මේ පළාතේ ඉන්න හරිම කැමතියි. මේ දවස්වල ගම්පොළ ප්‍රදේශයේ සීතල කාල ගුණයක් තියෙන්නේ. කොළඹ පැත්ත නම් මේ දවස්වල හරිම රස්නේ. ඒ නිසා මං කැමතියි ගම්පොළ පැත්තට. එදා සරෝජ සත්‍ය යන චරිත දෙකට පණ දුන් නිත්‍යාට එදා සිනමා ශාස්ත්‍රයේදී හමු වූ ගුරුහරුකම් දුන් අය මෙන්ම සමකාලීනයන් වන පමුදි කරුණාරත්නලා සමග අද තියෙන්නේ මොන වගේ සම්බන්ධයක්ද ඇසූ විට ඇය දුන්නේ මෙහෙම උත්තරයක්. සෝමරත්න දිසානායක අංකල් රේණුකා ඇන්ටි තවමත් මාත් එක්ක කතා කරනවා. මං වෛද්‍යවරියක් විදිහට පත්වීම් ලැබපු දවසේ ඉඳලා එයාලා මට කතා කරලා සුබ පැතුවා. හැමතිස්සෙම නොවුනත් ඔවුන් මාත් එක්ක කතා කරනවා. පමුදි තිඳ හිටලා දුරකථනෙන් කතා කරනවා. එදා ඒ ඇති වුණු බැඳින් අපි අතර තවමත් එහෙමම තියෙනවා කියලා නිත්‍ය අවසන් වශයෙන් පවසලා තිබුණේ බොහොම ලෙන්ගතු හඬකින්. ඉතින් රංගන ශිල්පිනියක් විදිහට අපේ ආදරේ දිනාගෙන දැන් වෛද්‍යවරියක් විදිහටත් සේවය කරන නිත්‍යවානි කන්දස්වාමිට සුභානාගතයකට අපෙන් උණුසුම් සුබපැතුම්.